අර අපි ගැටලුව සාකච්ඡා කරමු. එතකොට අපි දැක්කා මෙතන මේ බාහුවේ සෙන්ටිමීටර් 20යි. ඒකේ ඝනත්වය දන්නේ නැහැ පුතේ. මේ බාහුවේ සෙන්ටිමීටර් 16යි. ඒකේ ඝනත්වය ජලය ඝන මීටර කිලෝග්‍රෑම් 1000යි. එතකොට L සහ N කියන ලක්ෂ්‍ය දෙක මම තෝරගන්න පුතේ. ජල පෘෂ්ඨය මත. එතන අතුරු මුහුණතේ මෙතන යාපතේ ජලය. එතකොට එකම රේඛාවේ තියෙන්නේ. එතන මට ලියන්න පුළුවන් පුතේ මොකද්ද? P L තියෙන එකනා සමාන P M ට. එතකොට L අක්ෂයේ පීඩනය කියන එක ලියන්න පුළුවන් වායු ගෝලයේ පීඩනය phi කියලා එහෙමත P naught කියලා ගන්න. එහෙනම් මෙතන තියෙන්නේ P naught. එතකොට P naught ධන මොකක්ද මේක? H x rho x g. මෙතන එන්නේ මොකද්ද? ඒකෙත් වායු ගෝලයේ පීඩනයට එකතු කරනවා H y Roy G. එනම් මට P naught ඉවත් කළ ගන්න පුළුවන්. Hx Roy G සමාන Hy Roy G. G අයින් කරනවා. අයින් කළා මට ඕන Roy X ගන්න. Roy X උත්තර කර ගන්නවා. Roy X සමාන Hy Roy බෙදීම Hx කියලා. Hy කියන්නේ අපි හොයලා තියෙන සෙන්ටිමීටර් 16යි. ඊළඟට මේක ඕනම් මීටර කරගන්න සාමාන්‍ය විදිහට ආදේශ කරන එක අත්‍යවශ්‍ය නැහැ. ඩයරින් දෙකක් ගොඩ ගන්නවා. ඊළඟට රෝයි රෝයි 10යි. ඊළඟට Hx 20යි. 20 වැඩි කිරීම ඩයරින් දෙක මම මේක වැඩක් නැහැ කියලා ඩයරින් දෙක කැපිලා සුළු වෙලා යනවා. ඒතර පුතේ ආඩ පේනවා මේක කැපිලා ගියා. ඊළඟට මෙතන සුළු වෙනවා මෙයා සුළු වෙනවා. सेंटीमीटर हायक उस सेंटीमीटर द्रवकंदक පීඩනය දරා ගන්න මේ පැත්තෙන් වට සෙන්ටිමීටර 16යි. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ පැත්ත ඉහළට යනවා. මේ පැත්ත ඉහළට යනවා. මෙතන තිබුණ මේ m කියන ලක්ෂ්‍ය පහළට යනවා. මෙයා යම් කිසි ප්‍රමාණයක් ඉහළට ගියා නම් ඒහා සමාන ප්‍රමාණයක් මෙයා මොකටද පල්ලයට යනවා. හරි? හොඳට තේරුම් ගන්න. මෙයා මේ නරේ දිගේ යම්කිසි උඩක් ඉහළට ගියා. ඒහා සමාන ප්‍රමාණයක් මෙතනින් තිබුණු ලක්ෂ්‍ය පහළට යනවා. පැහැදිලිද? එයා පහළට ගියාට පස්සේ පුතේ මෙන්න දැන් අලුත් පීඩීම මම අඳගත්තොත් මේ පැත්තේ දැන් මෙයා x තුරක් උඩට ගිහිලා තියෙනවා. කොච්චර දුරක්ද x තුරක් උඩට ගිහිලා තියෙන්නේ? එතන ඉඳලා මේ තියෙනවා මේ පැත්තේ ද්‍රවකන්දේ උස සෙන්ටිමීටර කීයද 20ක්. මෙතන දෙන සෙන්ටිමීටර 20ක ද්‍රවකන්දක් තියෙනවා. දැන් එතකොට මෙතන ඉඳලා පුතේ මෙතන ඉඳලා ද්‍රවකන්දේ උස කීයක් වෙනවද? දැන් මෙතන පීඩනය මෙතන පීඩනය සමාන වෙන්න එපා. මෙතන ඉඳලා ද්‍රවකන්දේ උස සෙන්ටිමීටර 16ක් වෙනවා. एक हाथ एक वेनसाप में हर देखो यार अब ये ना ये तो बोले मेथना तीन ना यहाँ किसे दूरा एक्स किया दूरा मैं पैदल तीन ना तब एक्स किना क्या बोला हर देख मैं कौन सा उठ रहा किया कौन सा अरे मेथना तीन बोलो एम के ना लक्ष्य होगा तेरे तीन पाल यार ली मैं यार एक्स दूरा उठने आया ना දැන් එහෙනම් අපිට අර සරල සම්බන්ධතාවයක් මමත් දෙන්නේ. හරි මෙතන තියෙන මුළු ද්‍රවකන්දේ උසකත්.
වැඩි වෙලා තියෙන්නේ මොකද්ද පුතේ? වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ දෙක නේද වැඩි උනේ. දැන් මේක මේව දිනුවා. අපි තේරුම් ගන්නවා. මේ කියපු දාර අපිට ආවොනේ නෑ ඒ ලක්ෂපල්ලයට කියන්නේ. හරි? දැන් අපි දන්නවා A කිය AB කියන අතුරු මෝඩ දැන් ඉන්නේ මෙන්න මෙතන. කොච්චර? A' B' කියලා පිටු මේ ඉන්නේ. A' B' කියලා පිටු මේ ඉන්නේ. උදේ දැන් අපි මේ පැත්ත අමතක කරලා දැම්මොත් දැන් කලින් තිබුණේ මෙතන දැන් මේ ලක්ෂ්‍ය උඩට ගිහිල්ලා එතකොට මේ ටිකේ තියෙන වතුර ජලය මේ ටිකේ තියෙන ජලය නේ දැන් අර මෙතන තිබුණේ උඩට ගියා එහිඳ මේ ලක්ෂ්‍ය පහළට ගියා මෙතන ඉඳලා මෙතෙන්ට මේන ජල ගන්න එහෙම නැත්තම් කතා කරොත් ඇත්තරම බුදේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මෙන්න මේ සම්පූර්ණ ජලකඳ සමාන වෙනවා මොකද? අමතරව එකතු කරපු ජල පරිමාණය. ඒතකොට මේක x මේක x. අමතරව එකතු කරන ජල පරිමාව මේ මොකක්ද? x දන x කියලාද? 2x. 2x කියන ජල පරිමාව සමාන වෙනවා ජලකඳ උස කීය. සෙන්ටිමීටර 6. එන x කියන සමාන ආකාරය සෙන්ටිමීටර 3. මේක කිසිම සේත්ම හදන්න අවශ්‍ය ගානක් නෙමෙයි. අපි දන්නවා මේ පැත්තේ යම්කිසි උසක් ඉහළට ගමන් කරනකොට තරලය. එහා සමාන උසක් මෙයා පල්ලෙහාට ගමන් කරනවා. එතකොට මේ සම්පූර්ණ උස කියන්නේ මොකද? මේ කොටස බලමු හරින් තිබුණු ටික. සෙන්ටිමීටර 16 හරින් තිබුණු ටික. මේ සම්පූර්ණ උස කියන්නේ අතුරු කෝණත ගමන් කළා කියලා. මේක සමාන ඒවා කාටද? අලුතෙන් එකතු වුණු ජල එනම් දෙවෙනි කොටසේ යට දෙවියනා මුකින් වත් අතුරු මෝහරත කොච්චර උසක් ගිහිලද සෙන්ටිමීටර 3ක් තිබු මට්ටමේ සිට ඉහළට ගමන් කර ඇත සෙන්ටිමීටර 3ක් තිබු මට්ටමේ සිට ඉහළට ගමන් කර ඇත අන්න ගැටලු තියන අය අහන්න නැවත ලියලා ඕනේ වයිබාවුවට ජලය එකතු කරන විට m ලක්ෂ්‍ය පීඩනය වැඩි වේ මේ නිසා m ලක්ෂ්‍ය පහළට ගමන් කරයි නල දෙකේ හරස් කඩ සමාන වන නිසා m ලක්ෂ්‍ය පහළට ගමන් කරන දුරට සමාන දුරක් එල්ලක්ෂය ඉහළට ගමන් කරයි. එල්ලක්ෂය ඉහළට ගමන් කරයි. නව සමතුලිත අතුරු මුහුණතේ තිරස් පිහිටුම. නව සමතුලිත අතුරු මුහුණතේ තිරස් පිහිටුම. A' B' වන විට A' B' වන විට A' B' වන විට AA' හා BB' අතර AA' හා BB' අතර පවතින ජල පරිමාව එකතු කළ ජල පරිමාවට සමාන විය යුතුය එය සෙන්ටිමීටර 3ක් වන ලෙස ඉහළට ගමන් කර ඇත. එය සෙන්ටිමීටර 3ක් වන ලෙස ඉහළට ගමන් කර ඇත. තවද තේරුණ නැති අය නම් තාගමු. අපි දැන් කරන්නේ මෙන්න මේ බාහුවට දානවා. එම ද්‍රවයේ කන සෙන්ටිමීටර 6.
එතකොට මෙතන තිබුණ පීඩනය වැඩි වෙනවා. වැඩි වෙන නිසා මේ ලක්ෂ්‍ය පහර ගමන් කරනවා. ඉතින් මේ ලක්ෂ්‍ය මෙතනට පල්ලෙහාට ගමන් කරන සමාන දුර අතුරු මේ ඉහළ කුෂ්ඨයේ ඉහළට ගමන් කරනවා. ජලයේ ඉහළ කුෂ්ඨය. එතකොට එයා වයින් කියලා දුරක් ඉහළට ගමන් කරනවා. දැන් අපි හිතමු මෙයා මේ ඒ ලක්ෂ්‍යයේ ඉඳලා වයින් කියලා දුරක් පහර ගමන් කරත් පුතේ ජල කුෂ්ඨයේ ඉහළ කුෂ්ඨය වයින් කියලා දුරක් උඩට ගමන් කරනවා. දැන් එතකොට මෙන්න මේ ලක්ෂ දෙකේ තමයි පීඩන මට සමාන කරන්නේ. L ඩෑෂ් සහ M ඩෑෂ් වල පීඩන සමාය පුතේ සමාන කරන්නේ. L ඩෑෂ් සහ M ඩෑෂ් වල පීඩන සමාන කරනකොට පුතේ පරිස්සම් වෙන්න ඕන තැනක් තමයි මේ උස හරින් සෙන්ටිමීටර 20ක් තිබුණා තව 6ක් එකතු වුණා සෙන්ටිමීටර 26. හරිද? දැන් ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමක තමයි ජලය තියෙන මුදේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජලමදේ උස අපි નિවර්දිව සටහන් කර ගන්න ඕන. අත් මෙන්න මේ කොටස තමයි සෙන්ටිමීටර 16 වෙන්නේ. ඒක තමයි සමාන්තරකින් පැරලව ඇඳලා තියෙන්නේ. නැත්තම් මේක හඳුනා ගන්න හරි අමාරුයි. ඔය වගේ PTM දෙනකොට YouTube දෙකක් ඇඳ ගන්න අනිවාර්යයෙන්ම සමාන්තර. එකම මට්ටමේ ඇඳගන්න. එතකොට තමයි දුරවල් ලකුණු කරන්න පහසු වෙන්නේ. නැත්තම් හරි අමාරුයි. හරිද? ඒතර මේ තුර 16 කියලා මම ලකුණු කරගෙන තියෙනවා. එහෙනම් මම ඒක 16 ලකුණු කරා. මුත්තේ මම දන්නවා මෙතන ඉඳලා වයි දුර උඩට ගියා. මේ දුර තව වයි. එතකොට මේ සම්පූර්ණ ජල කඩේ උස 16 තර දෙකයි. හරි. ඊට පස්සේ L ඩෑෂ් වල පීඩනය M ඩෑෂ් වල පීඩනය සමානයි. ඇයි ඒ දෙකම තියෙන්නේ ජලයේ? සජාතීය තරලයක සමාන උසින් පීඩන ලක්ෂණ පීඩන සමාන වේ කියන මූලධර්මයේ භාවිතා කරනවා. එතකොට L ඩෑෂ් වල සහ M ඩෑෂ් වල පීඩන සමානයි. එතකොට මට Y ගෝලයේ පීඩනේ P නෝට් කියලා ගත්තොත් Y ගෝලයේ පීඩනයට ද්‍රවස්ථිතික පීඩන දෙක එකතු කරා දෙපැත්තේ මට ඒ දෙක සමාන කරලා ගන්න පුළුවන්. ඉතලේ ඉතලා තියෙන සාමාන්‍ය ගණිතමය සුළු කිරීමක් තියෙන්නේ. ඒක හොඳට සුළු කරන්න වරදින්නේ නැතුව. ඒක තමයි අවශ්‍යතාවය. මම හිතා ඊළඟ ඉතාම වැදගත්ම දේ තමයි මෙන්න මේ තේරි රචනා පේපර් එකදී මේ ගැටලුව ආවොත් පුතේ මේ පේරි නිවලදි ඒකක සහිතව ආදේශ කරනවා. මම ඒකයි මෙතන මේ ඩායරින්න දෙකෙන් ಗುಣ කර කර දැම්මේ. මොකද අපේ රචනා පේපර් එකේ ලකුණු දෙන ක්‍රමය තමයි ප්‍රකාශනයේක අගයන් ආදේශ කරනකොට සේරම පද තියෙන්නත් ඕනි ප්‍රකාශනයේ තුල. ඒ සේරම පද සම්මත ඒකකයේ ආදේශ කරලා තියෙන්නත් ඕන. ඒක නොනෙයි දෙකම බලලා තමයි මම පුතේ ලකුණු දෙන්නේ. එහෙනම් මේ මේ P note එක හරි වැඩ කරා. දෙපැත්තම එක වගේ ආදේශ කරලා තියෙන්නේ. P note P note කියලා අගේ ආදේශ දෙක කරලා තියෙන්නේ. ඕන ඒ කියන්නේ වායිගෝල P. ඒකත් බලන්න. ඒ කියන්නේ මේක නැතුව එකපාරටම මම පුතේ ලියන්න එපා. ලිව්වල මොකද වෙන්නේ නැහැ. අපි දන්නවා මේක කැපිලා යනවා කියලා. හැබැයි මේක කැපිලා ගියට එක ඒක සරලව අපල ගන්න එපා, අයින් කරලා ලියන්න එපා. ඒ වගේම අපි ආදේශ කරපු පෙළේ කිසිම පදයක් කපන්නත් තිබුණා. ආදේශ කළා තියෙනවා. ඒක කිසිම පදයක් කපන්න සුළු කරන්න යන්න එපා. මොකද එතෙන්දිත් අපි හිතනවා කපලා තියෙන්නේ ඒ ළමයට වැරදීමක් වෙලා ඒක කපලා දාන්න. නැත්නම් සුළු කරන්න කපලා කියලා හිතන්නේ නැහැ. අපි ධාර්ම සුළු කරන්න තමයි කපලා තියෙන්නේ. නමුත් අපි එහෙම හිතන්නේ නැහැ. හරි. ඒක තමයි ක්‍රමය. ඒකෙන්ද අපි එතෙන්දි මේ පළවෙනි පේලේ කිසිම පදයක් ඉවත් කරන්නේ නැහැ, සුළු කරන්නේ නැහැ, අඩුවෙන් ලියන්නේත් නැහැ. සම්බන්ධතාවයට අදාළ සියලු පද සටහන් කරන්නේ. ඒ වගේම SI ඒකක වලින් මේවා ආදේශ කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කැමති සුළු කිරීමක් කරා. මේක ලියලා මේක ලිව්වත් ආයතනින් ගහන සුළු කිරීමේ ලකුණක් වෙන්නේ නැහැ. මේක ලියලා මේක කියන්නේ මේ අවසාන උත්තරය ඒක මෙසයි තෝයි. මෙතෙන්ද ලකුණක් දුන්නාට පස්සේ අවසාන ලකුණ දෙන්න දෙනවා එච්චරයි. මේ පිළිවෙලට ලකුණ නැහැ. පැහැදිලි වගේ පුතේ. ධර්මාත්‍රිකව වායු ගෝලයේ පීඩනය මැනීම. වායු ගෝලයේ පීඩනය මැනීම. මෙසදා සම්මත ලෙස විද්‍යාගාරයක් තුලදී විද්‍යාගාරයක් තුලදී
භාවිතා කරන උපකරණය භාවිතා කරන උපකරණය රසදිය බැරෝමීටරයයි රසදිය බැරෝමීටරයයි එමගින් වායුගෝලීය පීඩනය එමගින් වායුගෝලීය පීඩනය රසදිය කඳක උසක් ලෙස ප්‍රකාශ කරනු ලැබේ රසදිය කඳක උසක් ලෙස ප්‍රකාශ කරනු ලැබේ රසදිය බැරෝමීටරයක් සාදා ගන්න ආකාරය රසදිය බැරෝමීටරයක් සාදා ගන්න ආකාරය පහත ආකාරයට විස්තර කළ හැක පහත ආකාරයට විස්තර කර හැක මේ සඳහා ප්‍රමාණවත්තරම් රසදියද මේ සඳහා ප්‍රමාණවත්තරම් රසදියද මීටරයක් පමණ උස වීදුරු බටයක්ද මීටරයක් පමණ උස වීදුරු බටයක්ද වරහන් ඇතුලේ දාන පුතේ එක්කලවරක් වැසු මීටරයක් පමණ උස වීදුරු බටයක්ද වරහන් ඇතුලේ එක්කලවරක් වැසු රසදිය දැමීමට කටපුළුල් භාජනයක්ද අවශ්‍ය වේ රසදිය දැමීමට කටපුළුල් භාජනයක්ද අවශ්‍ය වේ පළවෙනි පියවර වීදුරු බටය සම්පූර්ණයෙන්ම රසදියෙන් පුරවා ගන්න වීදුරු බටය සම්පූර්ණයෙන්ම රසදියෙන් පුරවා ගන්න කටපුළුල් භාජනයද සම්පූර්ණයෙන්ම රසදියෙන් පුරවන්න සම්පූර්ණයෙන්ම කියන ගැල කපන පුතේ කටපුළුල් භාජනයේද රසදියෙන් පුරවා ගන්න දෙවනි පියවර දැන් රසදිය පිරි නලය විවෘත කෙලවර දැන් රසදිය පිරි නලයේ විවෘත කෙලවර වසා නැගිල්ල වා ගන්න වසා එය කටපුළුල් භාජනයේ රසදිය තුල ගිල්වා එය කටපුළුල් භාජනයේ රසදිය තුල ගිල්වා නලේ කෙලවල රසදි නලේ කෙලවර රසදිය තුල ගිලී පවතින විට නලේ කෙලවර රසදිය තුල ගිලී පවතින විට නලය සිරස් කරන්න නලය සිරස් කරන්න